www.srilankala.com අද 2021 ජූනි මාසයේ 21 වෙනි සඳුදා දැන් මාත් එක්ක ඉන්න මේ හලාවත ප්‍රදේශයේ ඉන්න කෙනෙක් යාගේ 2020 පිළිකාවක් හැදිලා තිබිලා ශරීරයේ ඊට පස්සේ ඒක ඔපරේෂන් කරාට පස්සේ නැවත ඒක පිළිකාවක් හැදුනා ඊට පස්සේ මේ ගණේ මුල්ලේ මම ළඟට ඇවිල්ලා ප්‍රතිකාර කළා ඒ ප්‍රතිකාරයෙන් සුව වෙලා තිබෙනවා ඒ ගැන අපි විස්තර ටිකක් අහමු මම අහලා ඔබලා දැනුම් දෙනවා විශේෂයෙන් මේ වීඩියෝ පටේ කරන්න අදහස් කරන්නේ ශරීරයේ සියලුම රෝගයන් සුව කරගන්න පුළුවන් ක්‍රමවේද අපි තියාගෙන ඒකෙන් අපේ ශරීරයේ කොටස් ඉවත් කර ගැනීමක් සිදු කර ගන්න ලබනවා විශේෂයෙන්ම මේ ශරීරයේ පිළිකා විතරන්නේ ඕන රෝගයක් සුව කර ගන්න පුළුවන් දැන් අපි මේ අම්මගෙන් අහමු කොහෙද පිළිකා දුන්නේ කොයි කාලෙද හැදුනේ කියලා හම ඉස්සෙල්ලා අම්මා ඔබතුමගේ නම කියන්න පුළුවන්ද මේරි හැරියට් නම වයස කීයද ටිකක් හයියෙන් කියන්න ඇහෙන්නේ නැහැනේ මොකද හටේ තමයි පිළිකාව හැදුනේ ඒතෝ ශරීරයේ පිළිකාවක් තියෙනවා කියලා කිව්වා කිව්වට පස්සේ මේ ඔපරේෂන් කළා 2018 සැප්තැම්බර් මාසේ තමයි ඔපරේෂන් කරේ. ආ ඊට පස්සේ ඔපරේෂන් කළා ඊට පස්සේ මේ අපි මහරගමත් ගියා. ආ මේ හලාවතේ විස්තරස කරේ නෑ තවතියි කියලා. හා 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 මේ හලාවතින් දී කිව්වා ඔක්කොම අයින් කරලා දෙන්න බය වෙන්න දෙයක් නෑ හිල් එකෙන් ඩොනින් නෑ බේත් බොන්නුනින් නෑ කිව්වා. හා හා ඊට පස්සේ කොහොමද මහරගමත් ගිහින් ඒ බැලුවට දැන් හොඳයි කියලා මේ මාස 3 කි මේ කිලිනික් එකෙන්ද කිව්වා. ආ ඊට පස්සේ දැන් මා 3 මාස 9ක් විතර ගියා මේ කොහොමාරි ගම් මේ මහරගම්. ආ ඊට සියලකෝ දැන් මුකුත්ම නැහැ එන හලාවතට ලියලා දෙන්නම් කියලා හලාවතට. ආ හා හා. හලාවතට ඇවිල්ලා මාස 2ක් 3ක් කිලිනික් ගියා ඒත් මුකුත් නැහැ කිව්වට 2020 කොරෝනා වනේ ජනවාරි විතර. ඕ ඕ. 2019 දෙසැම්බරින්ම නෑවේ. ඕ. ඒ ජනවාරි ඉඳලා 2020 මේ සැප්තැම්බර් වෙනකම්ම කිලිනික් තිබුණේ නැහැ. හා හා. ඊට පස්සේ මොනාටවත් ගියෙත් නැහැ. බේත් මුකුත් ඇත්තෙත් නැහැ. හා හා. ඊට පස්සේ ඔක්තෝබර් මාසේ තමයි මේ ඔක්තෝබර් මාසේ මෙයා ගල්ලා දෙසැම්බරේට කිලිනික් මෙන්නේ එන්න කිව්වා මේ ඔපරේෂන් කරන්න. මේ 20 දෙසැම්බරේ. ආ 20 දෙසැම්බරේ. ඊට පස්සේ ඔපරේෂන් කරන්න ගියේ නැහැ. ගියා. ආ ගිහින් 20 දෙසැම්බරේ තමයි ආයෙ කරේ. ආ ඊට පස්සේ නැවත. ආ ඊට පස්සේ. ඊට පස්සේ ඔපරේෂන් කරලා ඉවරලා තමයි ආරංචි උනේ මෙහෙ ඉතින් මේ. प्रतिकार करना गणेमूल्य विश्वजीवल शक्ति करना අපේ මහත්තයාගේ අයියාගේ බෑනා. ඒ කියන්නේ ජමින්දා. එයා ඉන්නේ කොහෙද? එයා ඉන්නේ ඒ හරියට කියන්නේ මේ කිරිබත්ගොඩ. කිරිබත්. නෑ කිරිබත් නිට්ටඹුවේ නේ. ආ නිට්ටඹුවේ. ඉතින් එයා කිව්වා ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා පිළිකා ඉඳලා හැමලෙඩම් හොඳ වෙනවා යන්න කිව්වා. ඔව් ඒක. ඒ ඔබතුමිය ආවා. ඔව් ආවා. ඇවිල්ලා ඉයලා ඇතර තමයි එක දිගට සති මේ 3ක් 4ක් ඉඳලා මේ ඊට පස්සේ දැන් කරගත්තා. වර්තමාන තත්ත්වේ කොහොමද? දැන් මාසෙ ආ ඒ කියන්නේ සුව වෙලා සම්ම පිළිකාවක් මොකුත් නැහැ සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ මෙහෙන් මේ ගණේ මුල තිබ්බොඩ ගොඩෙන් ඔබතුමිය පිළිකාවට දින කීයක් බෙහෙත් ගත්තද මොන දවස් කීයක් විතර ගත්තද මාසයක්ද දෙකක්ද ආ මාස දෙකක් ගන්නකොට තමන්ගේ ශරීරයේ පිළිකාවක් නැහැ කියලා දැන් අලුත් වර්තාවෙන් කියවුණා ඒ කියන්නේ කවදද ගත්තේ වර්තාව ගත්තේ මේ ගොඩක් විශ්වවිද්‍යාලේ ගිහිල්ලා තිනෝ බේත් අරන් තියෙන මට වෙනවා මේ ගොඩක් රිපෝට් තියෙනවා මේවට ගොඩක් වියදම් කරලා තියෙනවා එතකොට මේවට කොච්චරක් විතර වියදමක් යන්නේ මේ රිපෝට් වලටයි नॉर्मल मेक तम इट पास रिपोर्ट लिवम की लिवम इलाव रिपोर्ट बलांड रिपोर्ट बलांड गिया शरीर नॉर्मल की नॉर्मल की हर दें मेक बेल वोट पास පිලිකා කැදිලා තිබිලා හැමුණාම හොඳයිනේ නේද සතුටුයිනේ නේද දැන් ඉතින් පරස්සම් එන්න තමා තියෙන්නේ විශේෂයෙන්ම වෙනා තියෙන්නේ මේකයි දැන් ඔයාට මොකද්ද කියන්නේ දැන් ඔයා පුතානේ ඔයා පුතත් එනවනේ දැන් මේකේ සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ අම්මා
පිළිකාවක් හැදිලා හිටියා. ඉතින් අම්මා මානසික වැටෙන, ඔයාලත් මානසික වැටෙන. මොකද්ද ඔයාලට හිතුනේ? අපිට හිතුනා දැන් මේ වගේ තැනකින් අම්මා හොඳ වුණානේ. මේ තැන ගැන අනිත් අයට දැනුවත් කරලා අපේ ගමෙත් අපේ සහෝදරයෙක් ඉන්නවා තව අනිත් තත්ත්වෙන් ඉන්නේ. ඒ අයටත් මේ ගැන මේ තැන ගැන කියලා එයාවත් දිලිගන්නවල එවන්න. يعني බුරුවට ශරීරයේ කොටස් මේ කපලා අයින් කරනකොට හොඳ කරන්න තැන මේකත් තියෙද්දි ඒ ගැන ප්‍රයෝජනක් ගන්න. නන්දනේ ඔබතුමා හැම ඔයා කියනවා හැමනේ. ඇයි මම දැන් තෙන්දි ඉන්නවා අපේ. ඔබතුමාගේ නම කියන්න ඉස්සෙල්ලාම මගේ නම දිලාන් සසින්ද ගුණතිලක. ඒතර ඔබතුමාගේ අම්මට තමයි හැරියට් කියන එක ඔයාලා හලාවත් ඉඳලා ආවේ. ඔයාලගේ අම්මට තමයි පිළිකාවක් තිබුණේ මේ ශරීරයේ. ඒතර පිළිකාවට බෙහෙත් ගත්තා. අරගෙන හොඳ වුණේ නැහැ. ඔපරේෂන් කළා. ඊට පස්සේ විස්තර ටික කියන්න මොකද මේක සමාජයට කියන්න ඕනේ අපි. 2018 ඔපරේෂන් එක කරාට පස්සේ අවුරුදු 2 පස්සේ නැවත ඒ ආස්නීප් ප්‍රත්‍ය ආය හටගත්ත. ඒ කියන්නේ වර්ධනය වෙලා. දවස්සේ 2020 දෙසැම්බර් නැවතත් ඔපරේෂන් කරන්න සිද්ධ වුණා. ඒ ඔපරේෂන් කර සිද්ධ වුණාට පස්සේ මේ වෛද්‍යවරු කියවසුවා තව චුට්ටි දෙයක් තියෙනවා කියලා ඒ ශරීරයේ ඔපරේෂන් වෙන පස්සේ. ඊට පස්සේ මේ ડોක්ටර් කිව්වා මේකට ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරන්න ඕනේ කියලා. ඉන්ජෙක්ෂන් කෝස් එක කරාට පස්සේ මේ අරක ඒ කොටසත් අයින් කරොත් ටොයිලට් කරන වෙන බෑග් එකක් දාන්න සිද්ධ වෙනවා කියලා වෛද්‍යවරු පැවසුවා. ඊට පස්සේ මේ නිර්දේශ කළා ඉන්ජෙක්ෂන් කෝස් එක කරන්න. මේ පාලෙන් කෝස් එක කරලා ගෙදර ආවට පස්සේ අම්මට බොහොම අමාරු වුණා. කියන්නේ ඉන්න බැරි තත්ත්වයක් තිබ්බා. ඊට පස්සේ දෙක තුන කරද්දි කෙස් යන්න ගත්තා. ඇගේ මේ ඔක්කොම සයිලන්ට් කම් මැරලා වගේ තිබ්බා. කළු වෙලා යටිපතුල් එහෙම කළු වෙලා තිබ්බා. ඊට පස්සේ මේට ඔය රෝගය ඇති වෙන පිටුවම අපේ තාත්තගේ ආයතනයේ දැනගෙන මෙහෙම තැනක් තියෙනවා කියලා සමිඳා ඇගුව මෙහෙම තැනක් තියෙනවා ගණේ මොල්ලේ. ඒ වුණාට අපි ඒක ගැන එච්චර අවධානයක් යොමු කරේ නෑ. දැන් මේ තාත්තේ හැදීට අපිට හිතුණා මේ වගේ තැනකින් බැලුවම හරි කියලා. දැන් අම්මත් කියන ඉන්ජෙක්ෂන් එක ගහම ඉන්න බෑ කියලා. ඒ හින්දා ඒ තාත්තේ නිසා අපි උනාගේ මේ ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ මේ ගිය සතිය අපි ඔක්කොම උනාට පස්සේ දැන් බෙහෙත් වතුර අරගෙන සුව වුණාට පස්සේ අපි තහවුරු කර ගැනීම සඳහා මේ ස්කෑන් පරීක්ෂණයක් කරා. ඊට පස්සේ වෛද්‍යවරයා පරීක්ෂණ කරපු කෙනා කිව්වා දැන් සම්පූර්ණයෙන්ම සුව වෙලා තියෙන්නේ. දැන් සම්පූර්ණයෙන්ම දැන් සෛල ඔක්කොම يعني මේ ඔබට යමක් කියන්න තියෙනවා. ඔබලා මේ සම්බන්ධයෙන් මානසික වැටිලා හිටියා, බෙහෙත් ගන්න ගියා, බෙහෙත් ගත්තා. මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ අපි ඉතින් අපි බොහොම දුකින් හිටියේ. මෙහෙම අම්මා මෙහෙම අසනීප වුණාම අපිට අනාගතේ දැන් අම්මත් එක්ක තව කාලයක් මුනුබුරොත් එක්ක මුනිවෙත් එක්ක ගත කරන්න ඕන. ඒ හින්දා අම්මා ජීවිතේ බේර ගන්න ඉන්න වෙන වේදනාවෙන් හිටියේ. ඊට පස්සේ අපි හිතුව මොකක්ද අපි කරමු මොකට ගම්ගල. ඊට ඉස්සෙල්ලා අපි සමින්දයි අපි පැහැදිලිව කියලා දුන්නා. මෙහෙම වතුරල මෙහෙම ටිකක් තියෙනවා අපි මේකෙන් මේක කරලා හොඳ කරමු කියලා. ඊගස් තමයි අපි එයා විශ්වාස කරලා ඉවරලා අපි අම්මා ගැන ආදරේ හින්දා ඒක මේ සමාජයෙන් ඔබ දැන් ලැබු අත්දැකීම රටේ අනිත් සමාජයට කියනවා නම් මොකද්ද දෙන්න ඕන පුළුවන් පණිවිඩය? පණිවිඩය ඉතින් අපේ ඔය ශරීරයේ කොටස් අපිට දැනන වාසි දීලා තියෙන්නේ ශරීරයටම අවශ්‍ය හින්දා. හින්දා මේ වගේ ලෙඩ රෝගී හින්දා කපල කපල අයින් කරන වඩා මේ වගේ වතුරයකින් හොඳ කරන්න පුළුවන් කියලා දැන් අපේ අම්මන් ඔප්පු වුණා. අපිට විශ්වාසය ඇති වුණා. ඒ නිසා ඔබටත් කියන්නේ ඔබලාගේ තියෙන රෝග තත්ත්ව පිළිබඳව දැනුවත් වෙලා මෙතෙක් ඇවිල්ලා පොඩ්ඩක් මේ මෙදුතුමාගෙන් ඔබගේ නම විස්තර පොඩ්ඩක් කියන්න කැමති නම් කියන්න පුළුවන් ප්‍රදේශයයි නමයි ඒ දේවල් කියන්න පුළුවන් කැමති. මම දිලාන් සසින්ද රුමුදිලක මගේ ගම හලාවත අඹගන්දේ. හලාවත ප්‍රදේශය අඹගන්දේ වල තමයි ග්‍රාමය.
හලාවත ප්‍රදේශින්ද තමයි ගම්පහ ප්‍රදේශ ගණේ මුල්ල තිබුඩෝඩ ප්‍රදේශයට ඇවිල්ලා මෙහෙතර එහෙනම් ඔබට බොහොම ස්තුතියි මෙවැනි පණිවිඩයක් කිව්වට මට සඳහන් කරන්න තියෙන්නේ රටේ සියලුම දෙනාට මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ විශේෂයෙන්ම අපිට ශරීරයේ රෝගයක් වැළඳෙනවා නම් අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය අනුනාම තමයි ලිඩක් හැදෙන එක පිළිකාවද කොලෙස්ටරෝල් දිය වැඩිව දාතරයි සිද්ධ කියලා නෙමෙයි නෙමෙයි ඉතින් අපේ ශරීරයේ හරියට මේ විෂයත් එක්ක සම්බන්ධ වෙලා විෂයේ තියෙන ජීව බලය අරගෙන ප්‍රතිකාර කළොත් අනිවාර්යයෙන්ම සුව වෙනවා ඕනම ලෙඩක් ඒකට හිරු එළිය වාතය ආහාර ජලය සහ මනස බලවාන ඉතින් මම රටේ සැමට කියන්නේ මෙන්න මේවා උපයෝගී කරන ඔබලා බෙහෙත් කළා නිරෝගී වෙන්න See you.